බෙහෙතක් උනත් ගන්න ඕනේ નિયમિત ප්‍රමිතියකට નિયમિત මාත්‍රාවකට. එහෙම නොවුනොත් අත්වන අහිතකර ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. ශාකයකටත් එහෙමයි. નિયમિત ශාක පෝෂක નિયમિત මාත්‍රාවකට ලබා දිය යුතුයි. වැඩි අස්වැන්නක් ගන්න කියලා රසායනික හෝ කාබනික පොහොර වැඩිපුර යෙදුවොත් එතනදි සිද්ධ වෙන්නේ පොහොර අවභාවිතා වීමයි. පොහොර අවභාවිතාවේ නිසා රසායනික සංඝටක ශාකය තුල තැම්පත් වීමේ වැඩි අවදානමක් පවතිනවා. ඊට පසුව සිදුවෙන්නේ ශාක විසින් තැම්පත් කරගන්නා මේ රසායනික සංඝටක මිනිස් පරිභෝජනයේ හමුවේ මිනිස් ශරීරයේ මේ අහිතකර සංඝටක තැම්පත් වීමයි. අපේ රටෙත් පොහොර අවභාවිතා වීම ඕනතරම් සිද්ධ වෙනවා. මීට ප්‍රධානතම හේතුව ඉහළ ආර්ථික වාසි ඉලක්ක කරගත් වගා ක්‍රියාවලිය වගේම නිශ්චිත මිල නොමැතිකමයි. දැන් අපේ රටේ කෘෂිකර්මාන්තය මූණපා සිටින ප්‍රධානතම ගැටලුව පොහොර. රජයේ රසායනික කාබනික කඹැදිල්ල හමුවේ අසරණ වුණේ අපේ රටේ ගොවීන්. දීපු කාබනික පොහොරවලත් ගැටලු මතුණා. කෑන් පුපුරද්දි තමයි දන්නේ දියර පොහොර හදන්නේ මොන වයින්ද කියලා. දවස් 28ක් සහ මාසයක ඇතුළත කාලයක් මේ පොහොර හරි විදියට ෆර්මන්ටේෂන් කරන්න ඕනේ. ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. හරි ප්‍රමිතියට හදපු දියර පොහොරයක සාමාන්‍ය විනාකිරි වගේ සුවඳක් තමයි ඒකෙන් එන්න ඕනේ. පාවිච්චි ගන්නවා නම් තේ හැඳි එකක් හෝ එක හමාරකට වතුර ලීටර 4ක් මිශ්‍ර කරන්න ඕනේ. මේ මිශ්‍ර කරන වතුර ලීටර 4ත් ලිං වතුර වෙන්න ඕනේ. දියර පොහොර හෝ පොහොරක් කාබනික පොහොරක් අපි දෙන්නේ පසේ ඉන ශුද්‍ර ජීවීන් වැඩි කරගන්න. ඉතින් ඒ ශුද්‍ර ජීවීන් තමයි සාකේට යන්නේ. ඉතින් ගොවීන්ට ඒ අවබෝධය ලැබලා දෙන්න ඕනේ. රසායනික පොහොර දිලීර නාශක කෘමිනාශක නැති නිසා බොරලන්ද බෝංචි වගාකරුවන් කබලෙන් ලිපට වැටිලා. මේ නිසා ඉදිරියේදී බෝංචි කිලෝක මිල රුපියල් 10ස දක්වා ඉහළ යා හැකි බවයි ගොවීන් පවසන්නේ. किसी में लबा दें अप्रैल मास रुपया अवश्य महिंदा कुछ मनोहर खंड मीनूंटेबेगा मिनसुंड खंड बदलने चंदे महिंद लून कोमदी मेहमा मेहमाई के රසායනික පොහොර නැති නිසා අනුරාධපුර කළුආරච්චි ගම බඩිරිගු ගොවීන් පීඩාවටපත් වෙලා රජයෙන් පොහොර දෙනවා කියලා කිව්වත් දීපු පොහොරක් නැහැ කියලයි ගොවීන් පවසන්නේ. සෞභාග්‍ය දැක්මේ මේ වැඩපිළිවෙල තමයි මේ කොම්පෝස්ට් පොහොර දාලා මේ වගේ බඩිරිගු කල්ලක් කණ්ඩවත් බෑ. මේ කොම්පෝස්ට් අර තමයි මේ හදලා තියෙන්නේ. මේ දුක කාට කියන්නේ? හෙන ගහන්න යකෝ මේ එච්චි දී අපිට පොහොර දියක් දුන්නා නම් වෙන මොනවත් අපි ඉල්ලන්නේ නැහැ. සල්ලි වලට ඉල්ලන්නේ නිකන් නෙමේ. කරට ගන්න තමයි දහන්න වෙන්නේ. මුදල් වියදම් කළා රජයේ කාබනික පොහොර නිෂ්පාදනාගාර ආරම්භ කරත් අද එම නිෂ්පාදනාගාර සුදු අලින් බවට පත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. කුකුල් පොහොර කියලා නිකන් 10යි ගොම නැහැ කිරිමැටි ගොවියෝගේ මේ වලට දානවා දාලා අස්සන්න බලන්න ඉතින් අස්සන්න ලැබෙන්නේ නැහැ මේ සංවිධායක කෙනෙක් ඉන්නවා එයා තමයි කරගෙන යන්නේ කොමිස් මුදලට තමයි වැඩ කරන්නේ පොහොර ව්‍යාපෘතියක් නෙමෙයි මේක නිකන් ගතා ගෑම ආණ්ඩුවේ සල්ලි වීලංගරවල කෝටි ගණන් අත පහක වැඩක් නැති වියදමන්නේ මේ කරලා තියෙන්නේ රටේ මහ ජනතාවගේ සල්ලි මේ විදියට විනාශ කරලා දාන්න තමන්ගේ හිතවතුන් ප්‍රමාණයක් පෝෂණය කරන්න මේ ගන්න උත්සාහයක් කියන එක තමයි අපිට බොහොම පැහැදිලිව පේන්නේ පොහොර ටික ගෙනාව නම් මෙච්චර මුදලක් ඇයිද කියලා තියෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.